ආයුබෝවන් අස්සන් YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ පොල් වගාව සම්බන්ධයෙන් තියෙන ලොකු ගැටලුවක් තමයි පොල් ගස්වල පළදාව අඩු වෙන එක. ඉතින් ඒකට අපිට හේතු කීපයක් හඳුර ගන්න පුළුවන්. එකක් තමයි ඔයාට ලැබිලා තියෙන පොල් පැලේ කෝඩි ගහකින් ගන්න පුළුවන් එකක් නා. ඒ කියන්නේ මේ මෞෂාකේ කෝඩි ගහක් නා. කෝඩි ගහක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 20කට වඩා අඩු වයස ගහකින් ගනිපු ගෙඩියකින් නම් ඔයාට ලැබිලා තියෙන මේ පැලේ ගොඩක් වෙලාවට ඒකේ ඔය පොල් ගස්වල අතු කඩා වැටෙන ඒවා ඊට අමතරව පළදාව ගොඩක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොල් වල්ලක ගෙඩි කීපයක් 3-4ක් වගේ වෙන්න පුළුවන් හැදිලා තියෙන. ඒ වගේම තමයි සමහර වෙලාවට මෙහෙමත් වෙනවා. ඒ කියන්නේ ගහ පීදුනාට පස්සේ අවුරුදු 5ක් 6ක් විතර යනකම් හොඳට අස්වැන්න ලැබෙනවා. ඒ කියන්නේ පළදාව හොඳට ලැබෙනවා. හැබැයි ඊට පස්සේ ටිකක් කාලයක් යනකොට ඒක ක්‍රමයෙන් අඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම පැලයක් නම් ඔයාට ලැබිලා තියෙන්නේ ඔයාට පුළුවන් ඒකට හොඳට ගහ වටේ කහණුවක් දාලා පෝර ටිකක් දාලා පොඩි උත්සාහයක් ගන්න පුළුවන් ගහ සාර්ථක කරගන්න. නමුත් සමහර ගස් නම් එහෙම කරත් සාර්ථක නොවන අවස්ථාත් බොහෝ දුරට තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා පොල් පැලයක් ගන්නකොට අනිවාර්යයෙන්ම විශ්වාසවන්ත තැනකින් ගන්න. එහෙම නැත්නම් හොඳ මෞෂාකයකින් අවුරුදු 30කට වඩා වයස හොඳ පළදාව තියෙන ගහකින් අරගෙන පැල කරගන්න පුළුවන් නම් ඒ ගැටලුවෙන් ගැලවෙන්න පුළුවන්. දැන් ඉතින් හිටවල තියෙන පොල් ගහ එහෙම වෙලා තියෙනවා නම් ඒකට කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා ඒකට උත්සාහයක් ගන්න. අනිත් කාරණේ තමයි පොල් ගහකට ජලය උණුතාවය හා පෝර උණුතාවය. දැන් මේ ජලය උණුතාවය කියන එක නම් ලොකු ගැටලුවක් නෙමෙයි. ඒක අපිට විසඳ ගන්න පුළුවන් ජල සම්පාදනය කරලා. දැන් මගෙන් ගොඩාක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මට තියෙන මගේ ගෙදර පොළව බොරු සහිත පොළවක්. එහෙම නැත්නම් මගේ ඉඩම මැටි සහිත තද මැටි සහිත පොළවක්. ඒකේ මේ ඉඩමේ පොල් වගා කරන්න පුළුවන්ද? ඇත්තටම එතෙන්දි කියන්න තියෙන්නේ ලංකාවේ ඕනම තැනක පොල් වගා කිරීම කරන්න පුළුවන්. හැබැයි හොඳින් ජල සම්පාදනය, කියන්නේ බොරළු සහිත පොළවක් වුණත් පොල් වගා කරන්න පුළුවන්. හැබැයි හොඳින් ජල සම්පාදනය කරන්න පුළුවන්කම අනිවාර්යෙන් තියෙන්න ඕනමයි. ඒ කියන්නේ ජලය රැඳිලා තියෙන්න ඕන කියන එක නෙමෙයි. අපිට කුමක් හෝ ක්‍රමයකින් ජල සම්පාදනය කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මෙතෙන්දි පොල් ගස්වල පළදා අඩු වෙන බලපාන ප්‍රබලම සාධකය තමයි පොහොර ඌණතාවය. මේ පොහොර ඌණතාවය කියන එක අපිට කොහොමද හඳුනාගන්නේ කියන එක, ඒක තමයි මට කියන්න ඕන ලොකුම ඕනාව තිබුණ මේ වීඩියෝ එක කරන්නත් ඒක තමයි හේතුනේ. දැන් ඔයාගේ ගෙදර තියෙන හරි ඔයාගේ වගාවේ හරි තියෙන පොල් ගහට පොහොර ඌණතාවයක් තියෙන අපිට හඳුනාගන්න පුළුවන්, කල් තියාම හඳුනාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේ පොල් අතු. සාමාන්‍යයෙන් අපිට තියෙන කොළ පැහැයටනේ, මේක ටිකක් කහ පැහැයට හැරෙන. ඉතින් ඒකෙන් අපිට පොහොර ඌණතාවයක් ඇති වෙනවා කියලා ගහ අපිට ලබා දෙන පළවෙනිම මැසේජ් එක තමයි ඒක. ඉතින් ඊට පස්සේ තමයි ඔය පොල් ගස්වල, ඒ කියන්නේ පොල් වල්ලක හැදෙන ගෙඩි ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ඊට කලින් ගෙඩි 15ක් විතර හැදුණා නම් පොල් වල්ලක ඒක ක්‍රමානුකූලව ටික ටික අඩු වෙන්න පුළුවන්. එහෙම අඩු වෙලා ඔයා පොහොරේ දීමක් මුකුත් නොකර හිටියොත් සමහරවිට ඒක ගෙඩි 3-4ක් දක්වා අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම වුණාට පස්සේ ගොඩාක් දෙනෙක් කල්පනා කරනවා, රයිට් මේ ගහේ දැන් ගෙඩි හැදෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේකට කෙනෙක් ඒ කියන්නේ පොල් ටිකක් කඩව ගන්න, මේ ගහට වියදම් කරනවට වැඩිය හොඳයි මේකේ ගෙඩි ඉබේ වැටිලා ඊට පස්සේ අහුල ගන්න එක. අන්න ඒක තමයි ගොඩක් දෙනෙක් කරන ප්‍රධානම වැරැද්ද. ඒ දේ කිසිසේත්ම කරන්න හොඳ නැහැ. මොකද පොල් ගහේම ගෙඩි වේලිලා වැටෙනවා කියන්නේ ගහ නියමිත ප්‍රමාණයට වඩා වයසට යනවා. එතකොට ඒක ලොකු හානියක්. ඊට පස්සේ තමයි ඇත්තටම ඔය ගහේ කියන්නේ කඳ මහත අඩු වෙලා ඊට පස්සේ පොල් අතු කුඩා වෙලා ගහ සම්පූර්ණයෙන්ම පළදාව නැතිම තත්ත්වයට එන්නේ. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. ඔයාගේ ගෙදර තියෙන පොල් ගහේ පළදාව අඩුයි නම් ඔයා කරන්න ඕනේ හොඳම දේ තමයි ගහ හොඳට සුද්ධ කළා. ඒ කියන්නේ වේලිච්ච පොල් තියෙනවා නම් ඒවා කඩලා ඉවත් කළා, පැස්සුණු පොල් හොඳට තියෙන ඒවා නම් ඒවත් අයින් කළා. ඊට පස්සේ නියමිත ක්‍රමයට පොහොරේ දීම කරන්න පුළුවන්. ඉතින් ගහකට පොහොර, පොල් ගහකට පොහොර යොදන විදිය මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද නිවැරදිව පොහොර යොදන්නේ කියලා. ඒකේ ඩිස්ක්‍රිප්ට් මේ ලින්ක් එකත් මම මේ වීඩියෝ එකෙන් පහලින් දාලා තියන්නම්. අනිත් කාරණේ තමයි දැන් ඔයාගේ ගෙදර තියෙන පොල් ගහේ සමහර වෙලාවට පළදාව නැතිම වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයාට කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඔය මම කියපු පොහොර යොදන ක්‍රමයේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හොඳම දේ තමයි ගහේ මුල ඉඳලා අඩි 6ක් ඈතින් උදැල්ලේ පළලට කානුවක් දාන්න ඕන. අඩි එකමාරක් දෙකක් විතර ගැඹුර තිබුණාම ඇති කානුවක් දාලා ඒකට ඔයාට පුළුවන් හොඳට පොල් එලි, ඒ වගේම ඔයාගේ ගෙදර ඉවතරණ
කොළරොඩු ඒව වුණත් කමක් නැහැ හොඳට ඒ කාණුව සම්පූර්ණයෙන්ම පුරවන්න. පුරවලා අර කපාපු පස් වලින් ඒ කාණුව වහන්න ඕන. මොකද ඒක වහන්න නැතුව තියන්න එපා. මොකද පොල් කුරුමිණියන්ට බිත්තර දාන්න ඒක උදව්වක් වෙන්න පුළුවන් නිසා. ඒ වහල ඉවර වෙලා ඒ ඉතුරු පස් ටික ඔයා කරන්න ඕනේ අර කාණුවට පිටින්. ඒ කියන්නේ පොල් ගහ පැත්තට නෙමෙයි කාණුවෙන් එළියේ වටේට නියරක් වගේ යොදා ගන්න පුළුවන්. හැබැයි දැන් ඔයාගේ ඒ තියෙන පොල් ගහේ මුල සේදිලා, ඒ කියන්නේ මුල් පෑදිලා වගේ තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ පස් ටික අර කාණුවත් පොල් ගහත් අතරට දාලා ඒ පෑදිච්ච මුල් ටික වැහෙන්න හොඳට සකස් කරලා අවශ්‍ය නම් ගොටු කොළ ටිකක් හරි මොනවා හරි හිටව ගන්න පුළුවන්. එතකොට අර පොල් කුරුමිණියන්ගේ පැමිණීම වුණත් අපිට වළක්ව ගන්න පුළුවන්. ඉතින් එහෙම ඔයාට ඒ පොහොරේදීම ඔයාගේ ගහේ විදිය අනුව කරන්න ඕනේ මොකද්ද කියලා දැන් පැහැදිලි වෙන්නේ නැති. ඊට පස්සේ ඇත්තටම ඔයාට මාස 6ක් විතර ගියාට පස්සේ ඔයාට ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන්. ඔයාගේ ගහේ ගෙඩි හැදිච්ච නැති එකක් නම් පොල් මලක් හරි දකින්න පුළුවන්. ඉතින් එහෙම කිසිම වෙනසක් උනේ නැත්තම් ඇත්තටම ඒක ගොඩක් වෙලාවට ඔය කෝඩි ගහක ගෙඩියක් වගේ වෙන්න පුළුවන්. නැත්තම් වෙන මොකක් හරි හේතුවක් නිසා ගෙඩි නැති වෙන්න පුළුවන්. ඒ නිසා මාස 6ක් විතර අපිට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඇත්තටම වෙනසක්. ඊට පස්සේ ඔයාට පුළුවන් ගහට සාමාන්‍යයෙන් ලුණු කිලෝ එකක් විතර වගේ අවුරුද්දකට සැරයක් දාලා ගහ හොඳ තත්ත්වෙන් පවත්වාගෙන යන්න පුළුවන්. දැන් මම ඔයාට පෙන්නන්නම් මම එහෙම අසාර්ථක වෙලා තිබුණු පොල් ගස් කීපයක් මම හොඳ තත්ත්වයට ගෙනාවා. අපි බලමු මේ පොල් ගස් දෙකක් විතර තියෙන මම ඒක පෙන්නන්න. හොඳයි, දැන් මෙන්න මේ තියෙන පොල් ගහ ඇත්තටම මේක මගේ වත්තේ ඉබේ පැලවෙච්ච පොල් පැලයක්. මේක සාමාන්‍යයෙන් අවුරුදු 15ක් විතර තිබුණා. කිසිම ගෙඩියක්වත් හැදුන්නේ නැහැ. ඒ කියන්නේ අතු කහපාට වෙලා අසාර්ථක වෙලා තිබුණා. ඉතින් මම නිකමට අත්හදා බලන්න වගේ තමයි මේ ගහට පොහොරේ දීම කරේ. ඊට පස්සේ මේකේ මාස 6ක් විතර වගේ යනකොට දැන් ගොඩක් කල් වෙනවා පොහොර යොදලා ගෙඩි හැදෙන්න පටන් ගත්තා. ඇත්තටම හැබැයි ගෙඩි ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් පොල් වල්ලක ගෙඩි 4ක් විතර වගේ තමයි හැදිලා තියෙන්නේ. හැබැයි ඊට උඩින් තියෙන පොල් වල්ල, ඒ කියන්නේ පොඩි කුරුඹ වල්ලක් තියෙනවා. ඒක නම් ගෙඩි සාමාන්‍යයෙන් තියෙනවා ගෙඩි 8ක් විතර වගේ, ගෙඩි 7ක් විතර වගේ තියෙනවා. ඒ කියන්නේ ටිකක් ඉස්සරහට මේක සාර්ථක වෙයි කියලා මට හිතෙනවා. ඇත්තටම දැන් මේක නම් පොහොර යොදලා ගොඩක් කාල නැවත සැරයක් පොහොර යොදන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඒ වගේ පොහොර යොදලා මේක සාර්ථක වෙච්ච එකක්. ඒකයි මම ඔයාට පෙන්වන්න ඕනේ. ඔයත් ඔයාගේ ගහටත් මේ විදිහට පොහොරේ දීම කරලා බලන්න. හොඳයි, තව ඒ වගේ ගහක් තියෙනවා මම ඒකත් පෙන්වන්න. මේ තියෙන්නේ ඔය දැන් මම කලින් වහාට පෙන්නපු ගහ ළඟම තමයි මේකත් තියෙන්නේ. මේකත් ඇත්තටම මේ ඉබේ පැලවෙච්ච ගහ. මේක නම් පොහොර යොදන්නෙම නැතුව තිබිලා වාට පේනවා ඇති ගහේ කඳ පවා ගොඩක් උඩා වෙලා එහෙම තිබුණේ. මේකේ නම් හැබැයි පොල් මල් කීපයක් ආව, නමුත් ගෙඩි හැදුන්නේ නැහැ. ඉතින් මාත් මේ ගහටත් ඒ විදිහටම පොහොරේ දීම කරා. නමුත් ලොකු සාර්ථකත්වයක් නැහැ තාම. හැබැයි ගෙඩි කිහිපයක් සාමාන්‍යයෙන් පොල් වල්ලක ගෙඩි 3-4ක් වගේ හැදිලා තියෙනවා. ඉතින් ආයිසරයක් පොහොර යොදලා බලනවා මේක යථාර්ථත්වයට ගන්න පුළුවන්ද කියලා. මොකද සමහර අය කියනවා ගහේ කඳ කුඩා වුණාට පස්සේ නැවත යථාර්ථත්වයට ගන්න බෑ කියලා. එහෙම එකක් නම් නෑ. ඒක නැවතත් අතු හොඳට හැදිලා යථාර්ථත්වයට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ පොල් පළදාව අඩු වෙන්න බලපාන තවත් හේතුවක් තමයි මේ පොල් ගස් යට ලොකු කාලයක් කැලේ වැවිලා තියෙනවා නම් ඒකත් පොල් පළදාව අඩු වෙන්න හේතු වෙනවා. මොකද අර පොළවේ තියෙන පොහොර ප්‍රමාණය මේ කැලෑ ගස් වලට අවශෝෂණය කර ගැනීමත් අනිත් එක තමයි. මේ කැලේ වැවිලා තියෙනකොට ලොකු කාලයක් ඒ කැලෑ උෂ්ණය මේ ගස් වලට දැනීමත් එක්ක පොල් පළදාව අඩු වෙන්න හේතු වෙනවා. ඒ නිසා නිතරම පොල් ගස් යට තනකොළ කපලා ඒ වගේ නැත්නම් උදළු ගාලා හරි ඒ වගේ පිරිසිදුව තියා ගැනීම ඉතාම වැදගත් වෙනවා. බලන්න මෙන්න මේ පොල් ගස් දිහා. මේකේ පළදාව ඇත්තෙම නැහැ. දැන් මෙතන පොල් ගස් පේරියක්ම තියෙනවා. හැම ගහක්ම වගේ මේ වගේ තත්ත්වෙ තියෙන්නේ. සමහර ගස්වල විතරක් ඔය ගෙඩි 1-2 වගේ දකින්න තියෙනවා. නමුත් මට පෙන්වන්න ඕනුනේ බලන්න මේ පොල් ගස් ටික තියෙන තැන. නිතරම ජලයේ ගලා බසින ඇලක් අයිනේ තමයි තියෙන්නේ. ඉතින් ඔබ දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් හොඳින් ජලය තියෙනවා නම් පළදාව හොඳින් ලැබෙන්න ඕනේ. නමුත් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඇත්තටම මෙතන වෙලා තියෙන ගැටලුව තමයි මේ පොල් පැල හිටවල තියෙන්නේ මේ ඇලට ගොඩක්ම ආසන්නේ. එතකොට ඇත්තටම වෙන්නේ පොල් මුල් වලට, අලුත් මුල් වලට ගමන් කරලා පොහොර හොයාගන්න, ඒ වගේම ජලය සොයාගන්න ඉඩකඩ ඇහිරිලා තියෙනවා. දැන් මෙතන බලන්න පොහොර උණතාවයක් පැහැදිලිවම තියෙනවා අතු
කහපාට වෙලා තියෙන්නේ. ඉතින් ඔබ ඇලක් ආසන්නේ ඒ වගේ ජලය රැඳෙන තැනක් ආසන්නේ පොල් පැල හිටවනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඒ ඇලට අඩි 8ක් 10ක්වත් ඈතින් පොල් පැල සිටවන්න. මොකද එතකොට අපිට පුළුවන් කානුවක් වගේ යොදලා අලුත් මුල් හැදෙන විදියට මුල් කැපෙන්න කානුවක් යොදන්න පුළුවන්. මොකද මම දැකලා තියෙනවා ගොඩාක් අය ඔය කුඹුරු ආසන්නේ දැන් මෙතනත් එහෙමයි තියෙන ඇල එක්ක පොල් පැල හිටවීම කරනවා. විශේෂයෙන් ඔය කුණු ඇල ආසන්නේ පොල් පැල හිටවනවා. එතකොට වෙන්නේ මුල් කාලේ ගොඩක් වෙලාවට අර පොහොර ගතිය තියෙන නිසා ඵලදාව ලැබෙනවා. නමුත් ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. හොඳයි මම මෙන්න මේ කොටස ගත්තේ ඇත්තටම ඔබට විශේෂයක් පෙන්වන්න. මේ පොල් ගහ ගොඩක් උස නිසා ඔබට පැහැදිලිව පේන්නේ නැතුව ඇති. මේකේ හොඳ පොල් ඵලදාවක් තියෙනවා. නමුත් මේ පොල් ගහ ඇත්තටම පාසලක ක්‍රීඩා පිටියක් ආසන්නේ තියෙන ගහක්. මෙතන ඇත්තටම බිම හොඳින් ජලය රැඳෙන තැනක්වත් පොහොර හොඳට තියෙන තැනක්වත් නෙමෙයි. තද බොරළු සහිත පොළොවක තමයි මේ පොල් ගහ තියෙන්නේ. ඉතින් ඔබටත් ඒ වගේ අත්දැකීම් ඇති. ඔබත් දැකලා ඇති සමහර තැන්වල තියෙන පොල් ගස් හොඳින් ජලය නැතත් හොඳින් පොහොර නැතත් හොඳ ඵලදාවක් ලැබෙන. ඇත්තටම හොඳ මෞෂාකයකින් ලැබිච්ච පොල් පැලයක් තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් නම් පොල් පැලයක් පැල කරගනිද්දි මේ වගේ ඇත්තටම හොයාගන්න අමාරුයි. තාම කලාතුරකින් තියෙන්නේ. නමුත් මේ වගේ ගහකින් ගන්න පුළුවන් නම් බීජයක් ඔබටත් පුළුවන් ඉතාමත්ම හොඳ ශක්තිමත් පොල් පැලයක් හදාගන්න.